Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Namo buddhaya. Pinnat swaminhasilagi navasarai. Ada dawasit ape sutra pantiye tamai den aarambha karanne. මේ වෙනුවට අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය තුන පොත්වහන්සේගේ ඇතුළත් සූත්‍ර දේශනා. එතකොට අපි මේ වෙන විට එක වර්ගයක් සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා. සේක බල වර්ගයේ සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන තිබ්බා. ඒ වගේම දෙවෙනි වර්ගයේ තමයි බල වර්ගය. එතකොට බල වර්ගයේ අපි සූත්‍ර දේශනා හයක් ඉගෙනගෙන තියෙනවා. එතකොට අද තියෙන්නේ හත්වෙනි සූත්‍රය. බල වර්ගයේ හත්වෙනි එක. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපි දන්නා පුජ්‍යලයන් පිළිබඳව විවිධ ඥානයක් තිබ්බ බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඥානයක් තිබ්බා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියලා. ඒකෙන් බුදුරජාණන් වහන්සේ එක එක පුජ්‍යලයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන ප්‍රකාශ කළා. එතකොට එක එක කෙනාගේ ස්වභාවයන් පිළිබඳව දැනගන්න ඔක්කොටම පුළුවන් කමක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේට විශේෂ වෙච්ච ඥානයක්. එතකොට මේ පුජ්‍යලයන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ඔයක දේශනාවල තියෙනවා සමහර දේශනාවල මේ චලාභිජාති කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහරු කළු ජාති උපදිනවා කියනවා. කළු ජාති ඉපදලා සුදු ජාතිය කරා යනවා කියන ඊළඟ ජීවිතේ. සමහර කළු ජාති ඉපදලා නිවන කරා යනවා. එතකොට මේ ජාති කියන්නේ උපත. එතකොට කළු ජාති කියන්නේ දුප්පත් වෙලා උපදිනවා කියන මිනිස්. දුප්පත් වෙලා ඉඳගෙන සුදු ජාති කරා යනවා කියන. එයා හොඳට සිල් ටික රැකගෙන දස අකුසලෙන් බේරලා ඉන්නවා කියන. හිටියර පස්සේ එයා ඊළඟ ජීවිතේ සුගතිය උපත කරා යනවා. එතකොට කළු ජාති ඉපදලා සුදු ජාති කරා යනවා කියන. ඊට පස්සේ කළු ජාතිය ඉපදලා නිවන කරා යනවා කියන. එතකොට දුප්පත් වෙලා ඉපදුනාට එයා හොඳට සිල් ටික කරගෙන සමාධි උපදවගෙන ප්‍රඥාව ඇති කරන සේක බල දියුණු කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. එයා නිවන කරා යනවා කියන. දුප්පත් වෙලා ඉපදුනා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දුප්පත් පොහොසත් ભેද සල්ලි තියෙන ඒවා ભેද නැහැ. මේ ධර්මයේ තියෙන්නේ කල්පනා කරන්න පුළුවන් හැකියාව තියෙන කෙනාට විතර. ඉතින් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා නම් එයාට සල්ලි නැති වුණත්, අඳින්නේ නැති වුණත්, ගෙවල් දරවල් නැති වුණත් එයාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තම යහපත ගැන විතරක් හිතන මිනිස්සුත් ලෝකේ ඉන්නවා කියලා. අනුන්ගේ යහපත ගැන හිතන්නේ නැහැ. තමන් විතරක් මේ සසරේ ගැලවුණ තමන් විතරක් හොඳට හිටියම ඇති කියලා. ආන් එයාට කියනවා අත්ත හිත කියලා. රේතේ බුදුරජාණන් වහන්සේ හඳුනගත්තේ එක්තරා පිරිස් කොටසක්. එතකොට පස් කරුණකින් යුක්ත වූ භික්ෂුව තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. අනුන්ගේ යහපත පිණිස නොවේයි. ඒ කවර කරුණ ප්‍රසන්දය. එතකොට තමන්ගේ යහපත විතරක් හිතන ශ්‍රාවකයෙක් තුළ කරුණු පහක් තියෙනවා කියලා. මදේර මතක තියාගන්න ඕනේ. වෙන පළවෙනි එක තමයි මෙහිලා භික්ෂුව තමා සිල්වත් වෙයි. අන් අය සීල සම්පත්තියේ සමාදන් නොකරවයි කියනවා. එතකොට තමන් ගැන විතරයි
හිතන්නේ අනුන් ගැන හිතන්නේ නැහැ. ඒතර තමාගේ තමන් හොඳට සිල්පද ටික රකින්නවා අනුන් සිල්පද රැක්කත් එකයි නැතත් එකයි කියලා ওই පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ ඔන්න දෙවෙනි එක තමයි තමා සමාධි සම්පත්තියෙන් යුක්ත වෙයි. අන් අය සමාධි සම්පත්තියේ සමාදන් නොකරවයි කියන. ඒකට තමන් හොඳට සමාධිය උපදවගෙන ඉන්නවා. අනිත් අය සමාධියක් උපදව ගන්න උනන්දු කරවන්නේ නැහැ. ඒකට එයත් තමාගේ යහපත ගැන විතරයි හිතන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි තමා ප්‍රඥා සම්පන්න වූයේ වෙයි. අන් අය ප්‍රඥා සම්පත්තියේ සමාදන් නොකරවයි කියන. අනිත් අයට ප්‍රඥාව ඇති කරගන්න කියලා දෙන්නේ තමන් ප්‍රඥාවන්ත කියලා ඉන්න හොඳට. අන් අයට කියලා දෙන්නේ නැහැ. ඊට පස්සේ තමා විමුක්තියෙන් යුක්ත විමුක්ති සම්පත්තියෙන් යුක්ත වෙයි කියනවා. අන් අය විමුක්තියේ සමාදන් කරවන්නේ නැහැ. ඊට පස්සේ තමන් විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙන් යුක්ත වෙයි. අන්න විමුක්ති ඥාන දර්ශ සමාපත්තියේ සමාදන් නොකරවයි කියනවා. ඒතර තමන් හොඳට විමුක්ති ඥාන දර්ශන ඇති කරගෙන ඉන්නවා. අනිත් අය විමුක්ති ඥාන දර්ශන සමාපත්තියේ සමාදන් කරවන්නේ නැහැ. ආන් ඒ භික්ෂුවට කියනවා තමා ගැන විතරයි කල්පනා කරන්නේ, තමා ගැන විතරයි හිතන්නේ, අනිත් අය ගැන හිතන්නේ නැති කෙනා කියලා. එයාට කියන්නේ අත්ථ හිත කියලා. අත්ථ හිත කියන්නේ තමාගේ යහපත ගැන විතරයි කල්පනා කරන්නේ, අනිත් අයගේ යහපත ගැන කල්පනා කරන්නේ නැතු. එහෙමයි ලෝකේ නැද්ද? ඕන තරම් ලෝකේ ඉන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන පරහිත අයත් ඉන්නවා. අන් අයගේ යහපත ගැන විතරක් කල්පනා කරන අයත් ඉන්නවා. ඒ අය කොහොමද වෙන්නේ? මහණි පස්කාරණයේ යුක්ත භික්ෂුව අන්‍යයන්ගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි, තමාගේ යහපත පිණිස පිළිපන්නේ නොවේ කිය. ඒ කොහොමයිද එතකොට? දැන් අර සූත්‍රය ඇසුරෙන් මතක තියෙන්න ඕනේ. කොහොමද? මෙහිලා භික්ෂුව තමා සිල්වත් නොවූයේ වෙයි, අන් අය සීල සම්පත්තිය සමාදන් කරවයි කිය. තමන් සිල්පද රකින්නේ නැහැ. හැබැයි අන් අය සීල සමාපත්තියේ ගුණ කියලා සමාදන් කරවන්න මහන්සි ගන්නවා කියන්නේ. ඒකට එහෙම අයත් ලෝකේ ඉන්නවා. ඊළඟ එක තමයි තමා සමාධි සම්පත්තිය ඇති කරගත්තේ නැති ඉන්නවා කියනවා. අන්න අයට සමාධිය ඇති කරගන්න විදිය කියලා දෙනවා කිය. ඒ වගේම තමා ප්‍රඥා සම්පත්තියෙන් සමන්විත නොවේ, අන්න අය ප්‍රඥාව ඇති කරගන්න සමාදන් කරවනවා. ඒ වගේම තමා විමුක්තියෙන් යුක්ත නොවූයේ වෙයි, අන් අය විමුක්තිය ඇති කරගන්න උනන්දු කරවනවා. තමා විමුක්ති ඥාන දර්ශන ඇති කරගෙන නැහැ කියනවා, අන් අය විමුක්ති ඥාන දර්ශන ඇති කරවන්න උනන්දු කරවනවා, සමාදන් කරවනවා. ඒකට එහෙම අයත් ලෝකේ අර හිටිය එක ස්වාමීන් වහන්සේවක් නේද? ගෝලියෝ 500ක් හිටියා මට මතක විදියට. ඒ 500ම රහත්. ගුරු ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ බැරි වුණා. තිරාන් ඒ වගේ එහෙනම් ඉඳලා තියෙනවා මේ ශාසනය. ඒකට තමා සිල්වත් නැහැ, අන් අය සීල සමාපatti සමාදන් කරනවා. ඒකට තමා සමාධියක් ඇති කරගන්නේ අන් අය සමාධියක් ඇති කරගන්න විදිය කියලා දෙනවා. තමා ප්‍රඥාවන්තත් නැහැ, අන් අයට ප්‍රඥාව ඇති කරගන්න විදිය කියලා දෙනවා. තමා විමුක්තියටපත් වෙලා නැහැ, අන් අය විමුක්තිය ඇති කරගන්න කියලා දෙනවා. තමා විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්නේ අන් අයට විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්න විදිය කියලා දෙනවා. එතකොට ආන් ඒ ඇයිට කියන්නේ මොකක්ද? පරහිත කියලා. අන් අය ගැන විතරයි කල්පනා කරන්නේ, තමන් ගැන හිතන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා තමාගේත් අන්‍යයන්ගේත් අයහපත ගැන වදාළ දෙසුම. නේව අත්ථිත නො පරහිත සූත්. එතකොට එහෙම පුජ්‍යදවත් ලෝකෙ ඉන්න. ඒකයි කොහොමද පස් කරණේ යුක්ත භික්ෂුව තමන්ගේ යහපත පිළිපදින්නේ නොවේ, අන් අයගේ යහපත පිළිපදින්නේ නොවේ කියන. ඒයි කොහොමද එහෙනම්? තමා සෙල්වත් නොවේ වේයි,
අන්න අය සීල සමාපත්ති සමාදන් නොකරවයි කියන. ඒක තමා සිල්වත් නෑ. අන්න අයට සීලය ගැන කියලා දෙන්නේ නෑ. දැන් බලන්න අපි සීක බලාර ගෞරවය ඇති කරගන්න ආකාරය ගැන විස්තර කරමු. එතකොට ඒකේ තියෙනවා තමා ශ්‍රද්ධාව ඇති කරගන්න කියන. ඊට පස්සේ තමා ශ්‍රද්ධාව ඇති කරගෙන අන්න අයට ශ්‍රද්ධාව ඇති කරවන්න බුදුරයන් ආශ්‍රය ගැන ගුණ කියන්නේ කියන. ඊට පස්සේ අපහැදුන අය ඉන්නවනම් ශ්‍රද්ධාව නැති අය ඉන්නවනම් ඒ අයට ශ්‍රද්ධාව ඇති කරගන්න උනන්දු කරන්න කියන. ඒ වගේම ශ්‍රද්ධාව තියෙන අය ඉන්නවනම් ඒ අයගේ ගුණ සුදුසු කාලේ කතා කරන්න කියලා. ඒකට එහෙම බුදුරයන් ආශ්‍රය දේශනා කළා තියෙනවා. ඒකට මේ දේශනාව කියන්නේ තමාගේ යහපතත් අනුන්ගේ යහපතත් දෙකම පිළිපදින්නේ නැති අය. ඒ අය තමා සිල්පද රකින්නෙත් නැහැ. අන්න අයට සිල්පද රකින්න කියලා දෙන්නේ. ලෝකේ වැඩි පිරිසක් ඉන්නේ මෙහෙම පිරිස් නේද? බුදුරයන් ආශ්‍රය උපමා කළේ නියපොත්තර පස් ටිකක් කරගෙන නේද? සිල් රකින්න අය නියපොත්තර ගත්ත පස් තුට්ට වගේ සත්තු මරන්නේ නැති අය. සත්තු මරණ අය තමයි මහා පොළොවේ පස් වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නේව අත්හෙත නෝ පරහෙත් සූත්‍රය නක තමා සිල්වත් නැතුව අන්න අය සිල්ලේ සමාදන් කරවන්නේ නැතුයි. තමාට සමාධියක් නැතුව අන්න අයට සමාධියක් ඇති කරගන්නේ විදිය කියලා දෙන්නේ නැතුයි ඉන්නවා. තමාත් ප්‍රඥාව නැතුව ඉන්නවා අන්න අයටත් ප්‍රඥාව ඇති කරගන්න කියලා දෙන්නේ නැහැ. තමාටත් විමුක්තියක් නැතුව අන්න අයටත් විමුක්තියක් ඇති කරගන්න කියලා දෙන්නේ නැහැ. තමාත් විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්න නැතුව අන්න අයටත් විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්න කියලා දෙන්නේ නැහැ. ආන් ඒ විදිහ භික්ෂුව තමාගේ යහපත යහපත පිණිස පිළිපදින්නේද නොවේයි. අන්න අයගේ යහපත පිණිසද පිළිපදින්නේ නොවේ. එහෙනම් ඊළඟ සූත්‍රය දැන් මතක් වෙන්න ඕනේ. කොහොමද? අත්හිත පරහිත ආන්. දැන් බලන්න සූත්‍ර ලස්සනට එකින් එක ගැළපෙන විදිහට තමයි පෙළගස්සලා තියෙන්නේ. ඉස්සෙල්ලම කිව්වේ මොකද්ද? අත්හිත විතරයි. තමාගේ යහපත ගැන විතරයි හිතන්නේ. ඊළඟ දේශනාවේ පරහිත. අනුන්ගේ යහපත ගැන විතරයි කල්පනා කරන්නේ. ඊළඟ සූත්‍රයේ නෝ අත්හිත නේව පරහිත. තමා ගැන හිතන්නේත් නැහැ. අන් අයගේ යහපත ගැන හිතන්නේත් නැහැ. හතරවෙනි දේශනාවේ තියෙන්නේ අත්හිත පරහිත. තමා ගැනත් කල්පනා කරනවා අන් අයගේ යහපත ගැනත් කල්පනා කරනවා. එතකොට එහෙම භික්ෂුව කොයි වගේ කෙනෙක්ද? තමා සෙල්වත් වූයේ වෙයි අන් අය සීල සමාපත්තියේ සමාදන් කරවයි කියන. තමා හොඳට සත්තු මෙරීමෙන් වැළකී වාසය කරන ශ්‍රාවණේර කෙනෙක් නම් හොඳට දස්සීල තමන් ආරක්ෂා කරන. උපසම්පදා කෙනෙක් නම් තමන් හොඳට උපසම්පදා සීල් ටික ආරක්ෂා කරගෙන ඉන්නවා. අන්න අයටත් සීලේ සමාදන් කරවන. ඊට පස්සේ තමා සමාධි සම්පත්තියෙන් සමාධි සම්පන්න වූයේ වෙයි අන්න අයට සමාධි සම්පන්න වෙන්න උනන්දු කරන. ඊට තමාත් ප්‍රඥාවන්ත වෙයි අන්න අයටත් ප්‍රඥාව ඇති කරගන්න උනන්දු කරවන. තමා විමුක්තියෙන් යුක්ත වෙයි අනිත් අයත් විමුක්තිය ඇති කරගන්න උනන්දු කරනවා. තමා විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙනවා අන්න අයටත් විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්න මහන්සි ගන්න උනන්දු කරවන. එතකොට දැන් බලන්න සූත්‍ර හතරක් තියෙන එතන. එතකොට මේ හතරෙන්ම කියන්නේ හතරෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදිහට මේ සූත්‍ර හතරම හතරටම අයිති පුජ්ජලියෝ ලෝකේ සිටිනවා. ලෝකේ මිනිස්සු බොහෝ ඉන්නවනේ. ඒ මිනිස්සු අතර ওই කරුණ ওই පුජ්ජලියෝ හතර ගොල්ලට තමයි සෑම කෙනෙක්ගේ අතරින්ම වැටෙන්නේ. එක්ක තමන් ගැන හිතන අය විතරයි ඉන්නේ. එහෙම නැත්නම් අනුන් ගැන හිතන අය. එහෙම නැත්නම් තමා ගැන හිතන්නේ අනුන් ගැන හිතන්නේත් නැහැ. එහෙම නැත්නම් තමා ගැනත් හිතනවා අනුන් ගැනත් හිතනවා. ඔය පුජ්‍යල කොටස් හතර තමයි සියලු සත්ත්ව ලෝකේ බෙදන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍ර හතරත් හොඳට එනම් මතක තියාගන්න ඕනි. එතකොට ඒ වර්ගෙත් සූත්‍ර දේශනා 10ක්
ඉගෙනගෙන අවසන් වෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනා 10 තමයි මොකද්ද වර්ගේ බල වර්ගේ. පළවෙනි සූත්‍රයේ තමයි ඒ දෙවෙනි වර්ගයේ පළවෙනි සූත්‍රය තථාගත බල සූත්‍රය. දෙවෙනි එක තමයි සේක බල අග්ග සූත්‍රය. තුන්වෙනි එක තමයි බල සංකිට්ඨ සූත්‍රය. හතරවෙනි එක බල විත්තත සූත්‍රය. පස්වෙනි එක බල දට්ටබ්බ සූත්‍රය. හයවෙනි එක බල අග්ග සූත්‍රය. හත්වෙනි එක අත්ථහිත. අටවෙනි එක පරහිත. නවවෙනි එක අත්ථහිත නො පරහිත. නම් දහවෙනි එක අත්ථහිත පරහිත කියන සූත්‍ර. එතකොට ඕංගයි සූත්‍ර දේශනා 10ත් මතක තියාගන්න ඕනේ. එතකොට ඊළඟට අපිට තියෙනවා ලස්සන ඊළඟ වර්ගය තමයි පංචාංගික වර්ගය කියලා. පංචාංගික වර්ගය. එතකොට ඒ වර්ගයේ තියෙන සූත්‍ර දේශනා වලින් පළවෙනි එක තමයි පඨම අගාරව කියන සූත්‍රය. අගාරව සූත්‍රයක් අපි ඉගෙන ගත්තනේ කලින්. එතකොට තවත් සූත්‍රයක් තියෙනවා අගාරව සූත්‍ර දෙකක්. පඨම අගාරව ද්විතීය අගාරව කියන. මේක අපිට ගොඩාක් වැදගත් වෙන සූත්‍රයක්. අපි කවටත් ස්වාමීන් වහන්සේලාට ගිහි අයටත් සියලු දෙනාටම වැදගත් වෙන සූත්‍ර දේශනාව. එතකොට මේ දේශනාවේ කියනවා බුදුරජාණන් සවැත් නුවර ජේතවනාරාමේ තමයි ඒ දවස්වල ඉඳලා තියෙන්නේ. පින්නත් මහණනි ඒකාන්තයෙන්ම. එතකොට ඒකාන්තයෙන්ම ඒ භික්ෂුව සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි අගෞරවයෙන් යුතුව. සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි අගෞරවයෙන් යුතුව. යටහත් පැවතුම් නැතිව. කියන්නේ කීකරු නැතිව. නොගැලපෙන පැවතුම් ඇතිව. ඇතිව. ඒක සියලු දෙනාට පොදුවේ ගැලපෙන්නේ නොගැලපෙන දේවල් වලින් යුක්තව වාසය කරන්නේ උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතුවත් පිළිවෙත් ධර්මයන් සම්පූර්ණ කරන්නේ යන කරුණ දකින්නට නොලැබෙන දෙයක් කියන. ඒතර සබ්‍රක්‍මචාරින් ආසලා කෙරෙහි අගෞරවයෙන් එක්ත ඉන්නව නම් ගෞරවයක් නැත්නම් යටහත් පැවතුම් නැතුවේ ඉන්නව නම් කියන්නේ අකී කරුවේ ඉන්නව නම් නොගැලපෙන දේවල් කරමි සිටිනවා නම් ආන් එයාට මොකද්ද සම්පූර්ණ වෙන්නේ නැත්තේ? ඇවතුම් පරිදි වත්පිළිවෙත් ධර්මයන් සම්පූර්ණක වත්පිළිවෙත් සම්පූර්ණ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක් කියනවා. ඒතර වත් සම්පූර්ණ වෙන්නේ නැත්තේ කාගේද? වත් කරන්නේ නැති කෙනා. ඉතින් ලක්ෂණේ තමයි බ්‍රහ්මචාරින් නතර ගෞරවයක් නැහැ. ඊට පස්සේ කීකරු නැහැ. ඊට පස්සේ නොගැලපෙන දේවල් තමයි කරන්නේ. ඒ වගේ චරිතයක් තියෙන කෙනෙක්ට කවදාවත් වත්පිළිවෙත් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් වත්පිළිවෙත් සම්පූර්ණ වෙන නම් එයා ළඟ තිබිය යුතු ලක්ෂණය මොකද්ද? ඒක අපිට ඊළඟ කොටසේ තියෙනවා. එතකොට ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්නේ නැති කෙනා තුළ. එතකොට සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ ගෞරවයක් නැහැ කියන දේ අහන්න. එතන සමාන අදහස් තියෙනවට ගැලපෙන්නේ නැහැ. ආන් ඒ කෙනා නොගැලපෙන දේ ඇවතුම් පැවතුම් යුක්ත වෙන්න ඕන. ඒ කියන්නේ සිල්ලෙන් සමාන නැහැ. වත් පිළිවෙත් කියන්නේ මොනවාද? බුදුරජාණන්සේ ගොඩාක් වත් කියලා දීලා තියෙනවනේ නේද? දානශාලාව වත තියෙන. පින්න පාතේ වත තියෙන. ඊට පස්සේ ආගන්තුක වත තියෙන. ඊට පස්සේ වැසිකිලි වත තියෙනවා. ඔය විදිහට නොයෙක් වත් බුදුරජාණන්සේ පණවලා තිනවා. ආන්ගේ වත් කරන්න හිත නැවෙන්නේ කොහොම කිනාතුලද? සබ්‍රක්‍මචාරීන් ආශයා කරේ ගෞරවයක් නැත්තම්. කීකරු නැත්තම්. ඒ වගේම නොගැලපෙන දේවල් ලක්ෂණ වලින් යාගේ ජීවිතේ පිරිරනම් ආන්ගේ කිනා වත් පිළිවෙත් වලට එන්නේ නැහැ. එතකොට ඒව සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඇවතුම් ධර්මයේ නොපුරා ඒ වත්පිළිවෙත් නොකර සේක ධර්මයන් සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට නොලපෙන දෙයක් කියනවා. දැන් අපි ඉගෙන ගත්තේ සේක බලනේ.
මොනවාද? ශ්‍රද්ධා, වීරිය, හිරි, ඔතප් නැ ශ්‍රද්ධා, හිරි, ඔතප්, වීරිය, ප්‍රඥා. ආන් ඒ සේක බලපහ තමයි මෙතන විස්තර කරන්නේ. ඒ දුරේ සේක බලපහ ඇති කරගන්න බෑ කියනවා. මොන නැත්තන්ද? වත්තික කරන්නේ නැත්තම්. වත් පිළිවෙත් ටික කරන්නේ නැත්තම් එයාට සේක බල ඇති කරගන්න පුළුවන් කමක් නැහැ කියනවා. එහෙනම් වත් කරන එක අනිවාර්ය දෙයක්. ඒක වත් කරන්න බෑ සබ්‍රක්‍මචාරින් වාසලා කරේ ගෞරවයක් නැත්තම්. අකී කරුණා. ඊට පස්සේ මේ නොගැලපෙන දේව නොගැලපෙන ඇවතුම් පැවතුම් වලින් යුක්ත නම් ආන් එයාට වත් පිළිවෙත් කරන්න පුළුවන් කමක් නැහැ. වත් පිළිවෙත් කළේ නැත්නම් සේක බල ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට සේක බල නැත්නම් ඔන්න ඊට පස්සේ යන කරුණ දක්න නොලැබෙන දෙකේ සේක ධර්ම නොපුරා සීලය සම්පූර්ණ කරන්නේ යන කරුණ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. සේක ධර්ම ඇති කරගන්න නැත්නම් සීලය සම්පූර්ණ කරගන්න වලන් සීලයට ආපු දුර නේද? සීල්පද ටික රැකගන්න සේක බල එහෙනම් අත්‍යවශ්‍යයි. සීල් රැකින්න මොනවද ඕනේ එහෙනම්? ශ්‍රද්ධාව ඕනේ. සීල් රැකින්න ඕනේ පවට ලැජ්ජාව තියෙන්න ඕනේ. පවට බය සීල් රැකින්න තියෙන්න ඕනේ. වීරිය සීල් රැකින්න තියෙන්න ඕනේ. ප්‍රඥාව සීල් රැකින්න තියෙන්න ඕනේ. ආන් ඒ සේක බල තියෙන කෙනා තමයි සීලයක් සම්පූර්ණ කරන්නේ. දැන් බලන්න හරි ලස්සනට බුදුරයන් වහන්සේ මුලින් ඉඳලම අපේ ජීවිතේ හදාගන්න විදිහ මේ දේශනාව කියලා දෙනවා. පටන් ගත්තේ කොහෙන්ද? පටන් ගන්නේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා කරේ ගෞරවේ නැතිකන්නේ. ගෞරවේ නැති වෙලා ගිය හැටි එයා පිරිහෙලා යන්න පටන් ගන්නවවත් පිළිවෙත් කරන්නේ නැහැ. වත් පිළිවෙත් කරාවේ නැත්නම් එයාගේ සේක බල ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. සේක බල නැත්නම් සීලයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන දේශනා කරනවා සීලය සම්පූර්ණ සීලේ නොපුරා සම්මා දිට්ඨිය සම්පූර්ණ කරන්නේ යන කරුණ නොලැබෙන දේ කියලා. සීලයක් ඇති කරගන්නේ නැතුව සම්මා දිට්ඨියක් උපදව ගන්න පුළුවන් කමක් නැහැ කියන්නේ. සම්මා දිට්ඨිය නොපුරා සම්මා සමාධිය සම්පූර්ණ කරන්නේ යන කරුණ සිද්ධ වෙන්නේ නැති දෙයක් කියන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්තව තමයි සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ සම්මා සමාධිය ඇති කරගන්න කැමති කෙනා සම්මා සමාධිය ඇති වෙන්නේ නැත්නම් එයාගේ ආරම්භක දෝෂේ නම් මොකද්ද? සබ්‍රක්‍මචාරින් වාසයලා කරේ ගෞරවයක් නැහැ. ඒ වගේම යටහත් පැවතුම් නැහැ. ඒ වගේම නොගැලපෙන ඇවතුම් පැවතුම් වලින් යුක්තව එයා ඉන්නේ. ආන් එහෙම කෙනා වත් පිළිවෙත් කරන්න ඉන්නේ නැහැ. වත් පිළිවෙත් කරන්නේ නැත්තම් සීක ධර්මයන් එයාගේ පැඩෙන්නේ නැහැ. දැන් බලන්න වත් පිළිවෙත් වලින් බුදුරයන් වහන්සේ කෙරේ ගෞරවය ඇති වෙනවා. වත් පිළිවෙත් කරනකොට පවට බය ඇති වෙනවා. වත් පිළිවෙත් කරනකොට පවට ලැජ්ජාව ඇති වෙනවා. වත් පිළිවෙත් කරනකොට වීරිය උපදව ගන්න පුළුවන්. වත් පිළිවෙත් කරනකොට ප්‍රඥාව උපදව ගන්න උපකාරී වෙනවා. සීක බල ඇති කරගන්න උපකාරී වෙනවා. සීක බල ඇති කරගත්ත කෙනාට සීල්පද ටික හොඳට රැකගන්න පුළුවන්කම ලැබෙනවා කියලා ඔන්න ඊට පස්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි ඒකාන්තයෙන්ම භික්ෂුව සබ්‍රක්‍මචාරීන් වහන්සේගේ ගෞරවයෙන් යුතුව යටහත් පැවතුම් ඇතිව ගැළපෙන ඇවතුම් පැවතුම් ඇතිව වාසය කරන්නේ උතුම් ඇවතුම් පැවතුම් වලින් යුතු වත් පිළිවෙත් ධර්මයන් සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට ලැබෙන දෙයක කියන. එහෙනම් සබ්‍රක්‍මචාරීන් වහන්සේගේ ගෞරවයක් තියෙන කෙනා වත් පිළිවෙත් අනිවාර්යම කරනවා. දැන් බලන්න මේ ඔක්කොරම පොදු ඉන්නේ දැන් ඒවත් පිළිවෙත් ටික තියෙන්නේ. ඉතින් එක එක්කෙනාට ගෞරවය කරනවා නම් ආන් ඒ ගෞරවයේ මුල්ලා තමයි වත් පිළිවෙත් කරන්න හිතක් නැමෙන්නේ. දැන් gedara dore ගිහි කෙනෙක් ගමුකෝ. gedara dore තියෙන උඩ කටයුතු තියෙන.
ඊට පස්සේ ඇඳුම් හොදන්න තියෙනවා, ගෙවල් අතු ගන්න තියෙනවා, පිඟන් හොදන්න තියෙනවා, එක එක ගෙදර කටයුතු තියෙනවා ගෙවල්. අහන් ඒ කටයුතු කරන්න හිත නැමෙන්නේ ගෙදර අයත් එක්ක ගෙදර අය කෙරෙහි ගෞරවයක් තියෙනවා. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේලා කෙරේ තමන් එක්ක එකට ඉන්න ස්වාමීන් වහන්සේලා කෙරේ ගෞරවය ඇති වෙන්න නම්, වත් පිළිවෙත් කරන්න නම් එයා ගෞරවයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ගෞරවය ඇති වෙන්නේ කොහොමද එනම්? ඒ සබ්‍රක්චාරීන් වහන්සේලා කෙරේ ගුණ හොඳට කල්පනා කරන්න ඕන. ගුණ කල්පනා කරනකොට ඒ සබ්‍රක්මචාරීන් වහන්සේගේ ගෞරවේ ඇති වෙනවා. බලන්න සීලයේ ගැන කල්පනා කරන්න. තමන් එක එකට ඉන්න ස්වාමීන් වහන්සේලා සීල් රකින්නවා කියලා තමන් කල්පනා කළොත් මේ ස්වාමීන් වහන්සේලා සත්තු මරන්න නැතුව ඉන්නවා, හොරකම් කරන්න නැතුව ඉන්නවා, වැරදි වැඩ නොකර ඉන්නවා, වැරදි කාමසේ ඉදින්න නැතුව ඉන්නවා, බොරු කියන්න නැතුව ඉන්නවා, මත්පැන් පානය කරන්න. සීලයේ ගැන කුණ කල්පනා කරන්න ගත්තොත් එයාට ගෞරවයක් ඇති වෙනවද නැද්ද? ගෞරවයක් ඇති. ඒ ගෞරවය ඇති වෙච්ච හැටි සබ්‍රක්‍මචාරී උදව් කරන්න හිතනවද නැද්ද? කොටිහාරි අතුගාලා දෙන්න හිතෙනවා, පාර අතුගාලා දෙන්න හිතෙනවා. ඒක හිත පහළ වෙන්නේ අර ගුණ කල්පනා කරන ගතිය තිබ්බොත්, ගෞරවේ තිබ්බොත් තමයි ඒ විදියට හිත නැමෙන්. එතකොට ඒ විදියට හිත නැමෙන්න නම් නැමෙනකොට වත් පිළිවෙත් කරනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාට හිත පහද නැහැ. බුදුරයන්ස පනවපු දෙයක් නවත් පිළිවෙච්චයන්. එතකොට දානශාලාවේ තියෙන වත්තික බුදුරයන්ස කියපු දෙයක්. ඊට පස්සේ ආගන්තුක භික්ෂුන් වහන්සේලා එළියට පස්සේ කරන වත්තික බුදුරයන්ස පනවපු වත්තික. ඒ වත් පිළිවෙත් කරනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ පැහැදීම වැඩි වෙනවා. පව් කරන්න බය උපදිනවා, ලැජ්ජාව උපදිනවා, වීරිය උපදිනවා, ප්‍රඥාව උපදව ගන්න උපකාරී වෙනවා. ඊට පස්සේ ඔන්න දේශනා කරනවා යම් කිසි භික්ෂුවන් උතුම් ඇවතුම් පැවතුම් යුක්ත වලින් යුතුව වත් පිළිවෙත් ධර්මයන් පුරා සේක ධර්මයන් සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට ලැබෙන දෙයකි. සේක ධර්මයන් පුරා සීලයන් සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට ලැබෙන දෙයකි. ඒ සේක ධර්ම තිබ්බොත් එයා සීලය සම්පූර්ණ කරන අනිවාර්යයි. දැන් බලන්න සීලයට අයිති මොනවාද? කයෙන් වචනයෙන් වෙන වැරදි. ඉතින් කයෙන් වෙන වැරදි වලට බය ඇති කරගන්නවා. වචනයෙන් වෙන වැරදි වලට බය ඇති කරගන්නවා. කයෙන් වෙන වැරදි වලට ලැජ්ජාව ඇති කරගන්නවා, බය ඇති කරගන්නවා. ඉතින් කයයි වචනයයි සංගර වෙනවද නැද්ද? පවට බය ලැජ්ජාව දෙක මුල් කරගෙන සිල්පද ටික රැකගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ දෙක රකින්න නම්, පවට බය ලැජ්ජාව උපදින්න නම් එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන්න ඕන. එතකොට පැහැදීම තියෙන්න ඕනේ. ඒ වගේම සීල් රකින්න වීරියක් ඕනේද නැද්ද? දැන් සමාදන් වෙච්ච සීල් ටික රැකගන්න ලොකු වීරියක් ඕනේ, නැත්තම් කරන්න බෑ. ඒතර වීරියක් තියෙනවා. ඒ වගේම සමාදන් වෙච්ච සීල් ටික රකින්න ප්‍රඥාවත් නුවණත් අපිට ඕනි වෙනවා. ඊට පස්සේ වුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීක ධර්මයන් පුරා සීලය සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට ලැබෙන දෙයකි. සීලය පුරා සම්මාදිට්ඨිය පුරන්නේ යන කරුණ දක්නට ලැබෙන දෙයකි කියන්නේ. ඒතකොට සීලය සම්පූර්ණ කළොත් එයාට සම්මාදිට්ඨිය උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා. සම්මාදිට්ඨිය පුරා සම්මා සමාධිය, සීලය පුරා සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය පුරා සම්මා සමාධිය සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට ලැබෙන දෙයකකේ. ඒකට සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන්නේ. එදුවර එන සම්මා සමාධිය ඇති කරගන්න කැමති කෙනෙක් එකපාරම ගිහිල්ලා වාඩි වුණාට සම්මා සමාධිය ඇති වෙයිද? දැන් අර මේ අනංගන නෙවෙයි, එක දේශනාවක තියෙන සිතේ යන නූල් ගැන දේශනාව, චේතෝ කියලා සූත්‍රය. ඒක විස්තර කරනවා එක හුලක් තමයි කියන සබ්‍රක්මචාරීන් වහන්සේලාත් එක්ක ගැටිලා ඉන්නේ. ඒක ගැටුණු සිතක් තියෙනවා සබ්‍රක්මචාරීන් වහන්සේලා කරේ. ඒක සිතේ යන
උලක්. ගැටුණ කෙනාට සබ්‍රාක්මචාරය ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ගැටුණ සිතක් නැතුව මෙත් සිතක් තියෙනවනම් අපි කියන්නේ මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම නිතරම පවත්වනවා නම් යා මෛත්‍රී සිතින් යුක්තව තමයි එන්නේ. මෙත් සිත තියෙන සබ්‍රාක්මචාරින් වාසය කියලා ගෞරවයට ඇති වෙනවා. එතකොට සබ්‍රාක්මචාරය ගෞරවය ඇති වෙච්ච කෙනා වත්පිළිවෙත් හොඳට කරනවා. වත්පිළිවෙත් කරනකොට යාට සීක ධර්මයන් වැඩෙනවා. සීක ධර්ම වැඩෙනකොට මොකද වෙන්නේ? සීලය ටික ටික සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ වෙනකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට සම්මා සමාධියක් උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා. ආන් මේ පිළිවෙලට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අපිට කියලා දෙනවා. එතකොට දෙවෙනි ဒုတိය ආගාර සූත්‍රෙත් මේ කරුණු ටිකම තවත් කෙටි කරලා අපිට කියලා දෙනවා ලස්සනට. පින්නත් මහණෙනි, ඒකාන්තින්ම ඒ භික්ෂුව සබ්‍රක්‍මචාරින් වහන්සේලා කෙරෙහි අගෞරවයෙන් යුතුව යටහත් පැවතුම් නැතිව නොගැලපෙන පැවතුම් නැතිව වාසය කරන්නේ උතුම් ඇවතුම් පැවතුම් යුතු වත්පිළිවෙත් ධර්මයන් සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට නොලැබෙන දෙයකි. අර පළවෙනි කාරණේමයි. උතුම් ඇවතුම් පැවතුම් යුතු වත්පිළිවෙත් ධර්මයන් නොපුරා සේක ධර්මයන් සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට නොලැබෙන කාරණයකි. ඊට පස්සේ සේක ධර්ම නොපුරා සීලස්කන්ධය සම්පූර්ණ කරන්නේ යන කරුණ නොලැබෙන දෙයකි. සීලස්කන්ධය කිව්වෙ එතකොට මොකද්ද? සීලය කියන්නේ එකක්, සීලස්කන්ධය කියන්නේ තව එකක්. ස්කන්ධ තුනකින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. මොනවා මොනවාද? සීලස්කන්ධයයි සමාධි ස්කන්ධයයි ප්‍රඥා ස්කන්ධයයි. එතකොට සීල ස්කන්ධයට මොකද්ද ඇහි තියෙනවා? දැන් තේරෙන්න ඕන. කර්ණ තුනක් තියෙනවා සීල ස්කන්ධයට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ආන් ඒ තුනයි ති සීල ස්කන්ධයට. සමාධි ස්කන්ධයට සම්මා සතියයි, සම්මා වායාමයයි, සම්මා සමාධියයි. ආන් ඒ තුනයි ති සමාධි ස්කන්ධයට. ප්‍රඥා ස්කන්ධයටයි ති සම්මා දිට්ඨියයි, සම්මා සංකල්පයයි. ආන් ඒ තුන ප්‍රඥා ස්කන්ධයට. මතකද? එතකොට සීල ස්කන්ධයට මොකක්ද ඇයිති? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන සීල ස්කන්ධයට. ඒතු සමාධි ස්කන්ධයට ඇයිති? සම්මා කම්ම, සම්මා සති, සම්මා වායාමේ, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒකයිති සමාධි ස්කන්ධයට. ප්‍රඥා ස්කන්ධයට ඇයිති මොකද්ද? සම්මා දිට්ඨියයි, සම්මා සංකල්පය. ආන් ඒ කරුණ තුන ප්‍රඥා ස්කන්ධ. කරුණු දෙක ප්‍රඥා ස්කන්ධයට. එතකොට සීක ධර්ම නැත්තම් සීල ස්කන්ධය සම්පූර්ණ වෙන්නේ නැහැ කියනවා. එතකොට එහෙනම් සීක බල නැත්තම් සම්මා වාචා වැඩෙන්නේ නැහැ. සම්මා කම්මන්ත වැඩෙන්නේ නැහැ. සම්මා ආජීව වැඩෙන්නේ නැහැ. බලන්න හරි ගැඹුරට බුදුරජාණන් වහන්සේ මේ කරුණු විස්තර කරලා දෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න පටන් ගන්නෙ මොකෙන්ද? සීලයෙන්. පළවෙනි පියවර සීලය සම්පූර්ණ වෙන්න නම් ඒකට යාට අවශ්‍යයි සීක බල. නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න එන පාර මොකද්ද එහෙනම්? සීක බල. සීක බල වලට එන්න පාර මොකද්ද? වත්පිළිවෙත් කිරීම. වත්පිළිවෙත් වලට එන්න පාර මොකද්ද? සබ්‍රක්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවය, යටහත් පැවතුම් බව, ඇති බව, ගැළපෙන දේවල් කරන්නේ, නොගැළපෙන දේවල් කරන්නේ නැතුව. එතකොට ඕන් ওই විදිහට බුදුරජාණන් දේශනා කරනවා සීල ස්කන්ධය සම්පූර්ණ කරන්නේ නැතුව සමාධි ස්කන්ධ සීල ස්කන්ධේ නොපුරා සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නේ යන කරුණ දක්නට නොලැබෙන දෙයක්.
සීල ස්කන්ධේ නොපුරා සමාධි ස්කන්ධේ පුරන්න පුළුවන්කමක් නැහැ කියන්නේ. ඊට පස්සේ සමාධි ස්කන්ධේ නොපුරා ප්‍රඥා ස්කන්ධේ සම්පූර්ණ කරන්න යන කරුණ සිද්ධ වෙන්නේ නැති දෙයක් කියනවා. දැන් අපි කලින් සූත්‍රේ කොහොමද ඉඳගත්තේ? සීල සීලේ නොපුරා සම්මා දිට්ඨිය පුරන්නේ යන කරුණ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය නොපුරා සම්මා සමාධිය ඇති වෙන්නේ නැහැ. දැන් මේකේ කොහොමද? සීල ස්කන්ධය නොපුරා සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙන්නේ නැහැ. සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙන්නේ නැතුව ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේ අනිත් පැත්ත මොකක්ද එහෙනම්? යම් කිසි භික්ෂුවක් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කරේ ගෞරවයෙන් යුක්තව ඉන්නවනම් යටහත් ඇවතුම් ඇතිවේ ඉන්නවනම් ගැලපෙන දේවල් කරනවනම් එයා ඇවතුම් පැවතුම් යුතු වත් පිළිවෙත් සම්පූර්ණ කරන්නේ යන කරුණ සිද්ධ වෙන දෙයක්. ඊළඟ වත් පිළිවෙත් කරනවනම් සේක බල සම්පූර්ණ වෙනවා කියන දේ සිද්ධ වෙන දෙයක්. සේක බල ඇති වෙනවනම් මොකක්ද හරියන්නේ? සීලස්කන්ධේ සම්පූර්ණ වෙනවා කියන කාරණේ සිද්ධ වෙනවා. සීලස්කන්ධේ සම්පූර්ණ වෙනවා නම් සමාධිස්කන්ධේ සම්පූර්ණ වෙනවා. සමාධිස්කන්ධේ සම්පූර්ණ වෙනවා නම් ප්‍රඥාස්කන්ධේ සම්පූර්ණ වෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ කරගන්න පුළුවන් ආරම්භයේ කොහෙද එනම්? සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ ගුණ කල්පනා කරමින් ඒ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් ඇති කර ගැනීම යටහත් පැවතුම් ඇති බව කියන්නේ කීකරු වීම. ගැළපෙන ඇවතුම් පැවතුම් කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සංඝයාට ගැළපෙන දේවල්. නොගැළපෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ පිණ්ඩපාතය ගන්නකොට නොගැළපෙන විදිහට පිණ්ඩපාතය වදන්න පුළුවන්, ගන්න පුළුවන්. සිවුරු පිරිකර නොගැළපෙන විදිහට ගන්න පුළුවන්. ආගේ නොගැළපෙන දේවල් කරන්නේ නැතුව ගැළපෙන දේවල් කරනවා. හොඳට ප්‍රතිවේක්ෂා කළා ලද්ද දෙයින් සතුටු වෙන කෙනෙක්, ආල්පේච ජීවිතයක් ඇති කෙනෙක්, ආන්ගේ ගැළපෙන දේවල් කරනව නම් ආන් එයාගේ වත් පිළිවෙත් ටික සම්පූර්ණ වෙනවා. වත් පිළිවෙත් සම්පූර්ණ වෙනකොට සීක බල සම්පූර්ණ වෙලා සීක බල සම්පූර්ණ වීමෙන් සීලස්කන්ධය සම්පූර්ණ වෙලා සීලස්කන්ධය සම්පූර්ණ වීමෙන් සමාධිස්කන්ධය සම්පූර්ණ වෙලා සමාධිස්කන්ධය සම්පූර්ණ වීමෙන් ප්‍රඥා ස්කන්ධේ සම්පූර්ණ වෙනවා කිය. ඒතර ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පඨම අගාරව සූත්‍රෙත් ද්විතීයි අගාරව සූත්‍රෙත් කරුණ අපට කියලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන දේශනාවක් කියලා දෙනවා උපක්ඛිලේශ කියලා සූත්‍රයක්. දැන් මෙතෙන්ට එන්න තියෙන උපක්ඛිලේශ මොනවාද අපිට? වන දේශනා කරන මහණෙනි යම් උපක්ලේශින් කිලිටි වූ රත්තරන් මුදුත් නොවේයි, ක්‍රියාවට යෝග්‍යත් නොවේයි, ප්‍රභාස්වරත් නොවේයි, වහා බිඳෙන සුළුත්තෙයි, රණින් කරන දේට මැනවින් සකස් නොවේයි, රත්තරන් වෙලා ඇති මේ උපක්ලේශු පස් දෙනෙකි කියන. රත්තරන් වල තියෙන උපක්ලේශ පහක් උපමාවතර මතක තියාගන්න. ඒකට ධර්ම කරුණු මතක තියාගන්න ලේසි. මොනාද උපක්ලේශ පහ? කළු ලෝහය කියන එක රත්තරන් වල තිබ්බොත් ඒ රත්තරන් අවශ්‍ය විදිහට හැදෙන්නේ නැහැ. ඊට පස්සේ කළු ලෝහය, ඊට පස්සේ ලෝහය යකඩ තිබ්බොත් ඒ රත්තරන් හරියට සකස් වෙන්නේ නැහැ. ඊයම් කියලා කොටසක් තියෙනවා. ආන් ඒ ඊයම් තිබ්බත් මේ රත්තරන් හරියට සකස් වෙන්නේ නැහැ. සුදු ඊයම් කියලා කොටසකුත් තියෙනවා කියලා. ඒක තිබ්බත් රත්තරන් අවශ්‍ය විදිහට හැදෙන්නේ නැහැ. රිදී කියලා කොටසක් තියෙනවා. රිදී තිබ්බත් මේ රත්තරන් වල හරියට රත්තරන් ඕල් විදිහට සකස් වෙන්නේ නැහැ. දැන් කියන්න මොනවා මොනවාද? කළු ලෝහ, ලෝහ, ඊයම්, සුදු ඊයම්, රිදී. මතකද? මොනවා මොනවාද? කළු ලෝහ, ලෝහ, ඊයම්, සුදු ඊයම්, රිදී. ඔය පහම අපි අහලා තියෙනවා නේද? ආන් ඔය පහ තියෙනවා රත්තරන් හරියට සකස් වෙන්නේ නැහැ කියන ආභරණ හදන්න පුළුවන් විදිහට. එහෙනම් ඔය පහම අයින් කරන්න ඕන.
රත්තරන් පිරිසිදු කරන කට්ටිය අර කෝවි දාලා කරන්නේ නේද? කෝවි දාලා පිරිසිදු කරනවා. පිරිසිදු කරලා රත් කළා තමයි ආන් අවශ්‍ය විදියට පදම් කරගෙන පදම්මට එන විදියට රත්තරන් ආභරණ හදන්න පුළුවන් විදියට සකස් කරගන්න. එතකොට බුදුරජාණන් වදාලා ඔන්න ඔය වගේ තමයි රත්තරන් පංච උපක්ලේශයන්ගෙන් හොඳින් මිදුනේ වෙයිද එවිටේ රත්තරන් මුදුත් වෙයි ක්‍රියාවට යෝග්‍ය වෙයි ප්‍රභාස්වර වෙයි වහා නොමිදෙන්නේද වෙයි මුද්දකට වේවා කොණ්ඩලාභරණයකට වේවා ගෙලේ පළඳන ආභරණයකට වේවා මාලයකට ඕන එකකට හදාගන්න පුළුවන් කියන උපක්ලේශ පහෙන් බැහැරුණාට පස්සේ පින්නත් මහණෙනි ඔන්න ඔය වගේ තමයි යම් උපක්ලේශයෙන් කෙලිටි විගේ සිත මුදුත් වෙයි කියන මේ හිත උපක්ලේශ වලින් කෙලිට වුණොත් මුදු නෑ කියනවා. කර්මන්‍යත් නොවේයි ප්‍රභාසරත් නොවේයි බිඳී යයි ආශ්‍රවය සේවීම් පිණිස මැනවින් සමාධිමත් නොවේයි සිතේ එඹද උපක්ලේශෝ පහක් තියෙනවා කියනවා. දැන් කරුණු පහ වගේ මේ දේශනා ඔක්කොම කරන්නේ නේද? අපේ සිත නියම විදිහට ආශ්‍රව සේවන විදිහට සකස් නොවෙන්නත් කරුණු පහක් බලපානවා. මොනවාද ඒ කරුණු පහ? දැන් ඉගෙන ගන්න මාත්‍රික හැටියට නම් අපිට හිතෙන්නේ සීක බලවත් වෙන්නේ නැද්ද කියලා නේද? සීක බල නෙවෙයි මේකට තියෙන්නේ. අපි මේ සංසාරේ පුරාවටම ඇදලා දාන උපක්ලේශ පහ. සංසාරේ පුරාවටම අපි මේ උපක්ලේශ වලින් තමයි බැඳලා තියෙන සංසාරෙට. එතකොට මේ උපක්ලේශ පහ තමයි කාමච්ඡන්දේ. ඒක කාමච්ඡන්දේ කියන උපක්ලේශයක් තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව. ඒවට කියන්නේ මොනවද? පංච නීවරණ කියලා. නිවන් මඟ අහුරන ප්‍රඥාව දුර්වල කරන ආන් ඒ නිසා තමයි නීවරණ කියලා කියන්නේ. නිවන් මාර්ගයේ ආවරණය කරන ප්‍රඥාව දුර්වල කරන නිසා තමයි නීවරණ කියලා කියන්නේ. ආන් ඒ නීවරණ පහ තමයි අපේ හිතට උපක්කලේශ හැටියට තියෙන්නේ. වන්න බලන්න බුදුරජාණන් වහන්සේ හරී ලස්සනට විස්තර කරනවා. පින්නත් මහණෙනි මේ වනාහි සිතේ ඇති උපක්ලේශයන් පසය. මහණෙනි මේ පංච උපක්ලේශයන් කිලිටි වී ගිය සිත මුදුත් නොවේ, කර්මන්‍යත් නොවේ, ආශ්‍රවයන් ශ්‍රේ කරන්න සුදුසු සත්‍යයට නැහැ කියන. ඉතින් ඒක නිසා තමයි මේ නීවරණ පහ කෙරෙහි ලොකු අවධානයෙන් අපි ඉන්නට ඕන. ඒතකොට කාම ඡන්දේ කියන්නේ මොකද්ද? කාමයන්ට තියෙන කැමැත්ත. ව්‍යාපාදේ කියන්නේ තරහ අපේ හිතේ හට ගැනීම. තීන මිද්දේ කියන්නේ නිදිමත ගතිය. ඊට පස්සේ උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිතේ විසිරීමත් පසුතැවීමත්. මේ විචිකිච්ඡාව කියන්නේ සැකේ. එතකොට ඔන්න ඔය නීවරණ පහෙන් තමයි අපේ හිත යට කරගෙන ඉන්නේ. දැන් ওই දේශනාවල බුදුරජාණන්ස ගොඩාක් විස්තර කරනවා යම් කිසි භික්ෂුවක් මේ නීවරණ පහෙන් තමයි හිත පිරිසිදු කරගන්න ඕනේ කියන. හොඳට සීලේ දැන් අර සීක බල ටික තියෙන්නේ. වත් පිළිවෙත් කරමින් සීක බල ඇති කරගෙන සීලේ ඇති කරගෙන ඉන්ද්‍රිය සංවර ඇති කරගෙන මොකද කරන්න ඕනේ? බුදුරයාණන් දේශනා කරන පළඟ බැඳගෙන කය රිදු කරගෙන වාඩි වෙලා හොඳට තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න කියන. මගේ හිතට කාම ඡන්දේ එනවද? මගේ හිතට ව්‍යාපාදේ එනවද? මගේ හිතට තීන මිද්දේ එනවද? උද්ධච්ච කුක්කුච්චේ තියෙනවද? විචිකිච්ඡාව තියෙනවද කිය. ආන් ඒ වගේ හිත පිරිසුදු කර කර නීවරණ පහ යටපත් කරන්න වාසි ගන්න කියනවා. එතකොට පළවෙනි ධ්‍යානය අරිද කරගන්නකොට නීවරණ පහ නැති වෙලා යනවා. එතකොට දෙවෙනි තුන්වෙනි ධ්‍යානය යනකොට නීවරණ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ උපක්ලේශයන් මනවින් මිදුනේ වේද හේදී සිත මුදුත් වේයි, කර්මන් නැතේ ප්‍රභාස්වර වේයි, ඒ
සමාධි මත්වේ විශිෂ්ණ ඥානයකින් සාක්ෂාත් කළ යුතු යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයන් විශිෂ්ණ ඥානයෙන් සාක්ෂාත් කරන්නට පුළුවන්කම ලැබු තියෙනවා කියනවා ඒ වගේම විශේෂ ඥානය ලබා ගන්නටත් පුළුවන්කම ලැබෙනවා කියනවා මේ නීවර පහෙන් සිත මිදුනට පස්සේ ඒ වගේම යාට පුළුවන් කියනවා නොඑක ආකාරයෙන් ඍද්ධි ප්‍රාතිහාරේ පෑමේ හැකියාව උපදව ගන්න පුළුවන් කියනවා මේ නීවර පහ කියන උපක්‍රේස වලින් හිත නිදහස් වුණොත් ඊට පස්සේ සාමාන්‍ය මිනිස් ශ්‍රවණේ ඉක්මවා ගිය විසුද්ධ දිව්‍ය ශ්‍රවණයෙන් යුතු දිබ්බ සෝත ඥාන ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා ඊට පස්සේ දේශනා කරන අන්නේ සත්‍යයන්ගේ අන්නේ පුජ්‍යයි සිත තම සිතින් පිරිය දැකීම නම් වූ ඒකට විමුක්ති සිත ඒ කියන්නේ සිතේ ස්වභාවයන් හඳුනාගෙන සිතේ ස්වභාවය 16ක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා ඒ අන්න අයගේ සිත දැකීමේ හැකියාව පරචිත්ත විජානන ඥානය උපදව ගන්න පුළුවන් කියන ඒ වගේම පෙරවිසු කඳ පිළිබඳ පුබ්බේ නිවාසානස ඥානය උපදව ගන්නත් පුළුවන් කියන ඒ වගේම චතුූපපාත ඥානය උපදව ගන්නත් මිනිස්සු මැරෙන උපදින ආකාරය දකින්නත් පුළුවන් කියනවා ඒ වගේ මාස්රවයන් සේ කළා අරහත්තයට පත්වෙන්නත් පුළුවන් කියනවා මේ නීවරණ පහෙන් නිදහස් වුණොත් එහෙම. එහෙනම් ඒ විදිහට බුදුරජාණන් උපක්ඛලේශ සූත්‍රයේ දේශනා කළේ කොහොමද එහෙනම්? රත්තරන් වලට උපක්ඛලේශ පහක් තියෙනවා. ඒ පහ නිසා රත්තරන් සුදුසු විදිහට සකස් වෙන්නේ නැහැ. ඒ වගේ අපේ ජීවිතෙත් අපේ සිත කෙලුට වෙන ප්‍රඥාව දුර්වල කරන කරුණු පහක් තියෙනවා. ඒ තමයි නීවරණ පහ. ආගේ නීවරණයෙන් හිත පහයට වුණාට පස්සේ අපේ හිත සුදුසු විදියට හදාගන්න පුළුවන් කමක් නැහැ. නීවරණ පහෙන් අටපත් වුණා කියන්නේ තමාගේ යහපත තේරෙන්නේ නැහැ කියලා. අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ. තමාගේ යහපත අනුන්ගේ යහපත තේරෙන්නේ නැහැ කියනවා. ඉතින් ආගේ නිසා මේ නීවරණ පහෙන් හිත නිදහස් කරගත්තොත් එයාට හිත දියුණු කරගෙන උපක්ලේශ වලින් හිත නිදහස් කරගෙන විශේෂ ඥාන උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා කියන. ඉතින් ඕවන් ওই විදිහට එනම් අද දවසේ ওই සූත්‍ර ටික ඉගෙන ගන්නට ඕන. ඉතින් අපිට ඊට පස්සේ ලස්සන සූත්‍ර තියෙනවා, දුස්සීල සූත්‍ර තියෙනවා, විමුක්තායතන සූත්‍ර තියෙනවා, අනුග්‍රහිත සූත්‍ර තියෙනවා. ඒකට ආන් ඒ වගේ සූත්‍ර දේශනා තව ඉදිරියට අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් එහෙනම් අද දවසේ අපි ඉගෙන ගත්ත සූත්‍ර මොනවාද? සූත්‍ර කීපයක් ඉගෙන ගත්තා. දැන් මොනවා මොනවාද ඉගෙන ගත්තේ? අද දවසේ අපි ඉගෙන ගත්තා මේ අත්ථහිත සූත්‍රය. ඊට පස්සේ පරහිත සූත්‍රය. ඊට පස්සේ නේව අත්ථහිත නොපරහිත සූත්‍රය ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා අත්ථහිත පරහිත සූත්‍රය. තමාගේ යහපත ගැන හිතන සමහරු. සමහරු අනුන්ගේ යහපත ගැන විතරක් හිතන. සමහරු තමා ගැනත් නැහැ, අනුන් ගැනත් නැහැ. සමහරු තමා ගැනත් හිතනවා, අනුන් ගැනත් හිතනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා පඨම අගාරව සූත්‍රය. ඒකට ඒකේ හරි ලස්සන කරුණු ගොඩක් අපි ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයේ නැත්තම් යටහත් පැවතුන් නැත්තම් නොගැලපෙන දේවල් කරනවා නම් ආගයාගේ වත්පිළිවෙත් සම්පූර්ණ වෙන්නේ නැහැ. වත්පිළිවෙත් සම්පූර්ණ වෙන්නේ නැත්නම් සේක බල සම්පූර්ණ වෙන්නේ නැහැ. සේක බල සම්පූර්ණ වෙන්නේ නැත්නම් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලය සම්පූර්ණ වෙන්නේ නැත්නම් සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ නැත්නම් සම්මා සමාධිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක අනිත් පැත්ත අපි ඉගෙන ගත්තා සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයේ තියෙනවා නම් යටහත් පැවතුම් තියෙනවා නම් ගැළපෙන දේවල් කරනවා නම් ආන් ඒ කෙනාට වත්පිළිවෙත් සම්පූර්ණ වෙනවා. වත්පිළිවෙත් සම්පූර්ණ වෙනකොට සීක බල සම්පූර්ණ වෙනවා. සීක බල සම්පූර්ණ වෙනකොට සීලය සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ වෙනකොට
සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනවා. සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනකොට සම්මා සමාධිය සම්පූර්ණ. දෙවෙනි සූත්‍රය අපි ඉගෙන ගත්ත කොහොමද? අර විදිහට මුල් ටික කියලා සීක ධර්ම තියෙනවා නම් සීල ස්කන්ධය යාගේ සම්පූර්ණ වෙනවා. සීල ස්කන්ධය සම්පූර්ණ වෙනවා සම්මා සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනවා. සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනවා නම් ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වෙනවා. එතකොට ඊට පස්සේ අපි ඉගෙන ගත්ත උපක්ඛලී සූත්‍රයේ රත්තරන් නියම විදියට සකස් වෙන්නේ නැහැ. කළු ලෝහව ලෝව ඊයම් සුදු ඊයම් රිදී තියෙනවා නම් ආන් ඒ වගේ පිරිසිදු වුණාට පස්සේ රත්තරන් වලින් ඕන තරම් වැඩ කරන්න ඕන ඕන විදියට ආවරණ හදා ගන්න පුළුවන්. ඒ වගේ මේ උපක්ලේශ පහක් තියෙනවා අපේ හිතට බලපාන. ඒ තමයි නීවරණ පහ. නීවරණ පහේ හිත නිදහස් වුණාට පස්සේ අපේ හිතත් ඕන ඕන විදියට සකස් කරගන්න පුළුවන්. කෙනෙක් කැමති නම් ඍද්ධි ප්‍රාතිහාරය ලබා ගන්න, ඍද්ධි ප්‍රාතිහාරය උපදව ගන්න පුළුවන්. කෙනෙක් කැමති නම් දිව්‍ය ශ්‍රවණය ලබා ගන්න, දෙවියන්ගේ ශබ්ද අහන්න, ආන් ඒ ශබ්ද උපදව ගන්න පුළුවන්. කෙනෙක් කැමති නම් අනුන්ගේ හිත් දැකීමේ ඥානය උපදව ගන්න, ආන් ඒ ඥානය උපදව ගන්න පුළුවන්. කෙනෙක් කැමති නම් මිනිස්සු මැරෙන උපදින ආකාරය දකින්න, ඒ ඥානය උපදව ගන්නත් පුළුවන්. පෙර ජීවිත සීකරන්න කැමති නම් ආන් ඒ පෙර ජීවිත සීකරන්නත් පුළුවන්. ආශ්‍රව ශේ කළා අනාශ්‍රව වෙලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබා ගන්න කැමති නම් ආන් ඒකටත් එයාට පුළුවන්කම ලැබෙනවා කියනවා. ඒ වගේ සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නෙමි ඒ තන්නේ ඒ ඥානයන් අත්දැකීමපවා අත්දැකීමට ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමේලා සමර්ථ භාවය ඇති වෙයි කියන මේ නීවරණ පහෙන් හිත නිදහස් වුණාට පස්සේ. ඉතින් එහෙනම් අද දවසේ ඔය ඉගෙනගත් සූත්‍ර දේශනා සියල්ලම අපි සියලු දෙනාටම ආර්ය සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.